විරාමයෙන් අනතුරු අපි නැවතත් ඔබත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. හිතවතියක් ඉන්නවා නාවැකියක් සපලවීම පිළිබඳව අපිට කියන්න ටයව සම්බන්ධ කරගන්න තමයි අපි සූදානම් වෙන්නේ. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් අපිට කියන්න බලන්න. මේ සුබ උදෑසන මන්දිරිස් මහත්මයා. සුබ උදෑසනක්. මම මේ කරවතින් අමතක කරගන්නේ. අහහ. මම ඔබතුමා මම අසනීප වෙලා හිටිය කැන්සර් එකක් ඇදිරා. මගේ මහත්තයා ඔබතුමාව හම්බෙන්නේ 2013 ආවා. ඉතින් ඔබ මේ මම මේ මගේ දෙදේ ගැන ડોක්ටර්ට හිතලා කියලා තිබුණේ මේ මාව සාහිත්‍ය කරන්න බැහැ කියලා. ඒත් ඔබතුමා තමයි හැමෝම කිව්වේ මාව සාහිත්‍ය කරන්න බැහැ කියලා. ඔව්. ඒත් ඔබතුමා තමයි මට කිව්වේ මගේ මහත්තයා කියලා තිබුණේ බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. එයාට එයා සාහිත්‍ය වෙනවා කියලා ඔබතුමා ඉතින් මට කරන්න ඕන වත්පිළිවෙත් ටික කියලා දීලා තිබුණා. ඒව කරා වගේම මම ඇත්තම ඔබතුමා කියපු දේ වකවානු වලම මම නැගිට්ටා. ඉතින් ඔබතුමාට ගොඩාක් ප්‍රේම ඔබතුමාගේ දේවෝපියන්ට ඔබතුමාගේ ප්‍රවෘත්ති සම්පතට ගොඩාක් ප්‍රේම ඔබතුමාට තිස්තුන් කෝටි දීතාවන් ඔබතුමා ආරක්ෂා කරගන්න ඕනේ. මේ අවස්ථාව ලබා දුන් දෙරණ නාලිකාවට ගොඩාක් ස්තුතියි. අමිත මහත්මයේ විදිහට හිතේ සතුට අපිත් එක්ක බෙදා හදාගත්තේ මංජුර පීරිස් මහත්මා මේ වගේ බොහෝ දෙනා අපිට ඇමතුම් ලබා දෙනවා මේ විදිහට මේ ඔබතුමන් කියෝ අනාවැකි පිළිබඳව සඳහන් කරන ගමන්ම මේ පිළිබඳ ඔබතුමන්ටත් කියන්නේ යමක් ඇති බොහෝ දෙනා අපිත් එක්ක එකතු වෙන නිසා දීර්ඝාෂ සම්පත්‍ති නිරෝගී සම්පත්‍ති ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ ජීවිතයේ කෙරෙහි විශ්වාසයක් බලාපොරොත්තුවක් ජ්‍යොතිර්විද්‍යාව තුළින් ඇති කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ ශාස්ත්‍රය හරිම උතුම්. මොකද ජීවිතයේ එවැනි අවස්ථාවකදී ජීවිතය මරණය අතර මිනිස්සෙක් සටන් කරනවා. සටන් කරන වෙලාවකදී අර ගඟේ ගහගෙන යන පුද්ගලයාට මේ පිදුරු ගහක් හරි තියනවද එල්ලෙන්න කියලා බලනවා වගේ ඒ කොහෙන්ද කාගෙන්ද පිහිටක් පතන්නේ කියලා වෛද්‍යවරු පසුපස ගිහිල්ලා පරීක්ෂණ දස්දහස් ගානකට මූණ දීලා දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාලා අවසානයේ නවතින්නේ ජ්‍යොතිර්විද්‍යා කාර්යාලයක. එතනින්වත් අවසානයේදී ලැබෙන ප්‍රතිඵලයකු මද්ද කියන එක. ඉතින් ඒ අවස්ථාවකදී එවැනි වූ විසඳුමක් මාහට ලබා දීමට පුළුවන් වීම දේ සම්බන්ධයෙන් මම ලොකු සතුටකට පත් වෙනවා. මේ මට ජීවිතේ ඔච්චරයි අවශ්‍ය. කඩාවැටෙන ජීවිතයකට සවියක් වෙන්න පුළුවන් නම් මේ තරම් තවත් පිනක්, ඒ තරම් සතුටක් තවත් කොහෙන්ද නේද? අපි එහෙනම් මංජුල පීරිස් මහත්මා මීළඟ ලග්නයේ වෙතට අපි යමු. සිංහ ලග්නය ගැන අපිට කියන්න තියෙන්නේ. ඔව් මොකද අපි මේ රැස් කරගත්ත කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. ලස්සන මේ බණ කතාවක් රජ කතාවක් තියෙනවා මම ඉදිරියේදී කියන්නම්. කොච්චර ධනස්කන්ධයක් හම්බ කරගත්තත් ඒක සාධාරණද අසාධාරණද, ඊට පස්සේ ඒ රජතුමා මිය යෑමෙන් පස්සේ සුනකෙක් කියලා ඉපදිච්ච ලස්සන කතාවක් තියෙනවා, ඉදිරියේදී අපි කතා කරමු. ඉතින් අපි හැමදේම අතහැරලා මොහොතක මේ පුංචි ඉඩකට කොටු වෙච්ච බිමකට තමයි යන්නේ, පොළොවට පොහොර වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන දැනගෙන අපි හැමෝම ජීවත් විය යුතුයි. සිංහ රැසින් උපත ලැබූ ඔබට මේ සතිය අලුත් පදිංචියක්, නැත්තම් අලුත් පදිංචියක් කිව්වම මේ ගේ අතහැරලා තවත් ගේකට පදිංචි වීම විතරක්ම නෙමෙයි පදිංචියක් කියන්නේ. ඔබගේ කාමරය වෙනස් කරගෙන වෙන කාමරයකට පදිංචියට ගියත් ඒකත් එක්තරා විදිහක අතුරු විදිහට ගත්තම පදිංචියක්. ඔබට මේ වෙලාවේ ඇඳ වෙනස් කරගන්න පුළුවන්, කාමරය වෙනස් කරගන්න පුළුවන්, සමහර කෙනෙකුට නිවසම වෙනස් කරගන්න පුළුවන්, අලුත් කොටසක් එකතු කරගෙන ඒ කොටසේ පදිංචි වෙන්න පුළුවන්. මේ වගේ සුබවාදී පදිංචියක් වෙනසක් සිද්ධ කරන සතියක් සිංහ රැසට. පබසරී මේ යම් පුද්ගලයෙකුට මාරකපලයක්, බාධක දසාවක්, සතුරු ග්‍රහයෙක්ගේ අන්තර් දසාවක්, මේ වගේ ලොකු අපලතීන වෙලාවකදී නිදන තැන වෙනස් කර ගැනීමෙන් ගොඩක් අපල දුර වෙනවා. තමන් නිදියගත්ත කාමරය වෙනස් කරගන්න පුළුවන් නම්, කාමරයක් නැති පුංචි පැලක ඉන්න කෙනෙක් නම් නිදන අත, ඒ කියන්නේ දිසාව වෙනස් කරගන්න පුළුවන් නම්, විශේෂයෙන් දැන් සෙනසුරු අපලයක් තියෙන වෙලාවකදී කළු පාට ඇඳුම් අඳින්න නැතුව ඉන්නවනම්, කළු පාට වස්ත්‍ර අඳින්න නැතුව ඉන්නවනම්, ඒ වගේ තුලිනුත් අපල දුරු කරගන්න පුළුවන්. මේ යන්ත්‍ර දාන්න, මන්ත්‍ර කරන්න, දන් දෙන්න, පින් කරන්න ඕනයි කියලාක් නැහැ. මේ වගේ සුළු සුළු උපක්‍රම වලිනුත් අපල දුරු කරගන්න පුළුවන්. ඒ ගැන තමයි සලබන සතියේදී කතා කරමු.
එතකොට සිංහයෙන් උපත ලැබුව ඔබට දුර බැහැර ගමන් වන්දනාගමක් වෙන්න පුළුවන්, විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්. ඔබට දුර බැහැර ගමන රැකියාවෙන් යම්කිසි පිටපළාතක තියෙන බ්‍රාන්ච් එකකට, කියන්නේ තමන්ගේ ආයතනයේ තියෙන වෙනත් ශාකාවකට ඔබට යන්ට සිද්ධ වෙන්ට පුළුවන්. ඒ වගේ අවස්ථාවක් නිසා හැබැයි ඔබ මේ පඩිපැකට් එක ගන්න යන දවසට ටිකක් බරයි, අර බටාත් එකතු වෙලා තියෙනවා ඒ දුරගමන නිසා. මෙතනදී කිය යුතු එක දෙයක් තියෙනවා. දැන් රියපදවන රියදුරන් ඉන්නවනේ පවසිරි. රියදුරා තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්නේ. දැන් බස් රියදුරෙක් ගත්තොත් බස් එකලවන රියදුරාගේ රැකියාව. නමුත් මේ රැකියාවෙන් උපයන ධනයෙන් ජීවත් කරන්න කාවද? එක්කො අම්මව, එක්කො තාත්තව, එක්කො සහෝදර සහෝදරියන්ව, විවාහකනම් බිරිඳව, දරුවන්ව. මේ වැටුප අරගෙන ගිහිල්ලා ජීවත් කරන්න, ඒ අයව ජීවත් කරන්න වැටුප වෙනුවෙන් කරන රස්සාව තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරලා, තව කෙනෙක්ගේ වාහනයක් තලලා, තව කෙනෙක්ගේ ජීවිතයට ලොකු පැල්ලමක්, කළු ටිතක් එකතු කරලා ඒ මුදල් අරගෙන ගිහිල්ලා ඒ අයව පෝෂණය කරාට, ඒකෙන් ඒ පුද්ගලයාට මං හිතන්නේ කවදාවත් ජීවිත සතුටක් ලැබෙයි කියලා. ඒ නිසා චේතනම් භික්කවේ කම්මං වදාමි. චේතනාවක් තියෙන්න ඕන. මම මේ වැටුප ගන්න රිය බස්රිය පදෙව්වට මා පසුපස සිටින්නාව කෙනා ආරක්ෂා කරන්න, මගේ බස්රියේ ඉන්නවා තව 10-15 දෙනෙක්, 40-50ක් වෙන්නත් පුළුවන්. මහමග යන පුද්ගලයා අසරණයෙක් වෙන්න පුළුවන්, රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, අනාගතයට වෛද්‍යවරයෙක් ඉදිරි වාහන යනවා වෙන්න පුළුවන්, ළමයිගේ ඇස්පාදන ගුරුවරේ ගුරුවරියක් යනවා වෙන්න පුළුවන්. මේ රිය පදවන අනාරක්ෂිත විදිහට රිය පාරේ පැදවීම, නිකං මෝඩෙක් විදිහට, නිකං පිස්සෙක් විදිහට රිය පැදවීම තුළින් තව කෙනෙක්ගේ ජීවිතයටත්, මහමග යන පුද්ගලයන්ගේ ජීවිතවලටත් හානියක් වෙන්න පුළුවන්. ඔහු ඒ වැටුප අරගෙන ගිහිල්ලා අම්මව, දරුවන්ව, බිරිඳව පෝෂණය කුරක් කරාට වැඩක් නෑ. ලක්ෂ ගාණක් ඔහු ලොකු හානියක්, මිල කළ නොහැකි ජීවිතයක් නැති කරලා වෙන්න පුළුවන් ඒ වැටුප අරගෙන යන නිසා. විශේෂයෙන්ම චේතනාව ඇති කරගන්න ඕන. රිය පැදෙව්වට රස්සාව කරාට අනිත් මිනිසුන්ගේ ජීවිතත් බේරගෙන තමන්ගේ රස්සාව කරන්න. ඉතින් ඒ මොකද මේකේ දුර බැහැර ගමන් තියෙන හින්දා මට එම මතක් වුණේ. සිංහල සිංහ උපත ලැබුව ඔබ ඒ වගේ කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි සතියේ අග මල් හතයි කරන කියන දේවල් සාර්ථක වෙයි, ව්‍යාපාර දියුණු වෙයි, යනේන ගමන සාර්ථක වෙයි, වටිනා මිනිස්සු හමු වෙයි, සතුටෙන් කාලය ගත වෙයි. කොහොමද කන්‍යාවට? කන්‍යා රැසෙන් උපත ලැබුව ඔබට සතිය සුබයි. කාන්තාවන්ගේ ආදරය කරුණාව ලැබෙන සතියක්. කාන්තා පාර්ශවයේ අම්මා කොහේ හිටියත් වෛර දිගේ කතා කරලා දුවගේ පුතාගේ දුක සැප විමසන සතියක්. රැකියාවේ උසස් බවක්. සියලු දෙනාගේ ආදරේ කරුණාව ලැබෙන සතියක්. හැබැයි මේ සෑම ලක්ෂණයකටමත් තමන්ගේ කේන්ද්‍රයේ පලාපලත් කියන විදිහට සිද්ධ වෙන්නේ කලින් වැරදි කරලා නැත්තම්, පව් පුරෝගන නැත්තම් පමණයි. උසාවියට ගියාමත් දඬුකාරතුමා අහනවා පොලිසියෙන් මේ චුද්ධයාට පෙර වැරදි තියෙනවද? පෙර වැරදි තියෙනවනම් මේ කරපු වරදට අරව එකතු වෙලා දෙන දඬුවම හෝ ලිහිල් බව වෙනසක් වෙන්න පුළුවන්. ස්වාමිගල් ස්වාමීනි, මොහු පෙර වැරදි නැහැ. මේ චුද්ධිතයා පළවෙනි වතාවට තමයි මේ වරදට අසුුණේ. අන්න නඩුකාරතුමා අනුකම්පාවෙන් බලනවා, එහුට නිදහස දෙනවා. ඒ වගේ ඕනෑම ලක්ෂණයක පලාපල වෙනස් වෙන්න පුළුවන් පෙර වැරදියත් නම් පව් පුරෝගෙන ඉන්නවනම්. නිසා කන්‍යාවටත් එහෙමයි. කන්‍යා රැසෙන් උපත ලැබුව ඔබට පැරණි ණයක් ලැබෙන, අතමිට සරු වෙන, ව්‍යාපාර දියුණුව ඇති වෙන, කරන කියන දේවල් සාර්ථක වෙන, පවුලේ කටයුතු සාර්ථක වෙන, සතුටු සාමිචියෙන් කාලය ගත වෙන, ප්‍රිය සම්භාසනයකට සහභාගි වෙන්න ලැබෙන සුභම සුභ සතියක්. ව්‍යාපාර කරනයට මල් හතයි, ඉගෙන ගන්න දුවා පුතාලට නියමයි, සාමාන්‍ය පෙළවෙනුවෙන් මහන්සි වෙන දරුවන්ට හොඳයි, අනාගතයේ ජයනියතයි. කොහොමද තුලාවට?
තුලා රග්නේ ගැන කියන්න කලින් තවත් හිතවතෙක්ට අපි අවස්ථාව ලබා දෙන්න මේ සූදානම් වෙන්නේ. චමින් අපිත් එක්ක එකතු වෙන්න කැස්බෑ වින්දලා මේ මොහොතේ අයිබුවන් ඔබට කතා කරන්න කාගේ කේන්ද්‍ර සටහන්ද කියලාත් කියලාම පටන් ගමු අපි. අයිබුවන් මංජු කිරිස් මාත්‍යා. අයිබුවන්. මට කේන්ද්‍ර සටහන් දිනව බලා ගන්න. මගේ මහප්පගේ 1948 3යි 16. වයිස අවුරුදු 70යි. ලග්නේ මකර පාන්දර 3:50 ඉතිරිලා තියෙන්නේ. එකේ මුකුත් නැහැ. දෙකේ බුද, 3 රවි, 4 සිකුරු රාහුයි, 5 ගන්ද යුරේනස්, 6 මුකුත් නැහැ, 7 බුද සානි, 8 9 නැප්චූන්, 10 කේතු, 11 හැටි, 12 ගුරු. දස පැහැරනේ චන්ද්‍ර මහදසාව අවුරුදු 7යි මාස 5යි දින 26යි. අවුරුදු 7ක් චන්ද්‍රයා, 14ක් කුජ, 32ක් රාහු, 48ක් ගුරු, 67ක් සෙනසුරු, 67 දී බුද ඇවිල්ලා 84 වෙනකම් බුද. මහප්ප ජීවත් වෙනවා නම් ඒක භාග්යක්. එයාගේ ජීවිතේ ජීවත් වුණ එක ලොකු දෙයක්. පහුගිය කාලේ ජීවිතෙන් සමුගන්න තරම් මාර කපලයක් තිබුණා ඔහුට. යයිනු සයිනු යස කියන යෝගයෙන් ඉපදුනේ, රණහංස යෝගයෙන් ඉපදුනේ, විමලා කියන යෝගයෙන් ඉපදුනේ, නීච බංග රාජයෝගිකෙන් ඉපදුනේ. උප්පත්තිය බල සම්පන්නයි, මිනිස්සු අතර කැපී පෙනෙන පිරිස් මාත්ම සමාවෙන් අපි වෙලාව බලලා නැවතත් ඒ පලාපල වලට යමු. හොඳයි, නැවතත් ඔබතුමන්ට අවස්ථාව. ජීවත් වීම සතුටට කරුණක්. මොකද ජීවිතයෙන් සමුගන්න ඕන කෙනෙක් ජීවත් වුණේ කොහොමද කියන එක උඩින්න දෙයියෝ තමයි දන්නේ. ඉතින් ඒ පහුගිය කාලේ සමාජයේ නමක් හදාගත්ත කැපී පෙනිච්ච මිනිස්සු අතර පිළිගැනීමට ලක්විච්ච පුද්ගලයෙක් වෙන්න ඕන ඔහු. නමුත් එයා මාර කපලයක් පන්නලෙන්නේ ජීවත් වෙලා ඉන්නව නම් ඉන්න ඕන අඩපණු ශරීරයක්කින් යුක්තව සෞඛ්‍ය පිරිහීමෙන් ඇඳක් උඩ. මොකද දැනගන්න ඕන දෙයක් කියන්නේ. ඔව්, අසනීප තත්ත්වයෙන් තමයි ඉන්නේ. ඔව්. ඒක මේ ගොඩක් කියන්නේ ජීවිතයේ ධර්මොත් මේ සත්‍යයක් ඉතිවේදී දිගට කියලා දැනගන්න. ඔව්, ඇත්තටම සෞඛ්‍ය සම්බන්ධව ගොඩක් ගැටලු සහගතයි. පුළුවන් නම් ඔබ බෞද්ධයෙක් නම් ඔහු මුල් කරගෙන ඔහුගේත් මුදල් රුපියලක් හරි සම්බන්ධ කරගෙන සාංගික දානයක් දෙන්න. මේ වෙලාවේ පින්දහම් කරන්න, මේ වෙලාව සෞඛ්‍ය බිඳුවටම පිරිහෙන අපල වෙලාවක්. ඒ නිසා ඉක්මනට අවශ්‍ය කරන පින්දහම් පිම්පෙත් කරන්න. හොඳයි, ඔහු අපි සම්බන්ධ කරගත්තේ. ඒ වගේම ඔබටත් අවස්ථාව තියෙනවා ඇමතුමක් ලබා දෙන්න අපිට ඔබේ අනාගතය ගැන දැන කියාගන්න. මංජු පිරිස් මහත්මා, අපි ඉදිරියට යමු කතාබහත් එක්ක. තුලා රසෙන් උපත ලැබූ ඔබට ජීවිතයේ අලුත් අත්දැකීම් එකතු වෙන, ජීවිතයට අමතර වාසි ගොන්නක් ලැබෙන, කරන කියන යම් යම් කටයුතු වල යම්කිසි සාර්ථකත්වයක් ඇති වෙන සුබ සතියක්, රැකියාවේ යම්කිසි වෙනසක්, උසස් වීමක්, රැකියාවේ කැපී පෙනීමක් සිද්ධ වෙන සුබ සතියක් තුලා රසින් උපත ලැබුව ඔබට මේ සතිය. ආදරය කරන අය ළඟට ඉබේටම යන්න අවස්ථාවක් ලැබෙනවා. ආදරය කරන අයගේ ආදරය කරුණාව ඔබට හිමි වෙනවා. ගෙදරදොර යම් කිසි කටයුත්තකින් සැනසිලිදායක තත්ත්වයක් උදා වෙනවා. අලුත් රැකියා අපේක්ෂාවෙන් හිටියනම් ඒක ලැබෙනවා. ඒ තුළින් ඔබ සතුටට පත් වෙන සුබ සතියක් වෙනවා කියන එක පැහැදිලිවම පේනවා. කොහොමද උච්චිකේට? උච්චිකෙන් උපත ලැබූ ඔබ සතිය ආරම්භ කරන්නේ මත ගැටුම් එක්ක. ඉක්මන් කොටයි, වේගය මරු කැඳවයි, ප්‍රවේශමෙන් සතිය ගත කළ යුතුයි. ඒ වගේම තමයි යම්කිසි ශාරීරික ආබාධ, මානසික පීඩා ආදී ඇති කරන සතියක ආරම්භයක්. නමුත් අද එහෙම වුණත් හෙට අනිද්ද වෙනකොට, සති මැද වෙනකොට ආගමික වතාවත්වලට නිරත වෙන්න, සෙත් පිරිත් සජ්ජායනා කරන්න හිත් පහළ වෙන, කෙටි ගමන් දුර ගමන් වලින් යම්කිසි අත්දැකීම් ලබන ආගමික නායකයන් හෝ පිට රටකියන්, පිටරට ඉන්න අය කෙනෙක්ගේ හමුවීමක් නිසා ජීවිතයට යම්කිසි අලුත් අත්දැකීමක් ලබන සුබ සතියක් වෙනවා. දියුණුව වෙනුවෙන් ගන්නා තීරණ රැසක් සතියග සඵල වෙන අතර ඔබට
යම්කිසි ලැබෙන්නට තිබු නොලබුණු දෙයක් ලැබීමේ වාසනාවක්ද හිමි වෙනවා. ව්‍යාපාර කරන අයට සතිය අග වෙනකොට ආර්ථිකයේ ශක්තිමත් වෙන අතර රැකියාවේ මෙතෙක් පැවති කරදර දුරු වෙන බවක් සතිය අග පෙන්නනවා.